අයිබෝන් ගෙවන දවසේ උණුසුම් අපවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ මම කුෂාණි කෞශල්‍ය ප්‍රථම නව දහනය ප්‍රවෘත්ති සිරස්තල වෙත අයවැයට ඡන්දේ දීමේ තීරණය ගැන ජනපති හා විපක්ෂ නායක අතර සාකච්ඡාවක් හෙට අලුත්වන තැපෑල තැපැල් සේවා තුල track and trace e-card වැනි නව සේවා හඳුන්වා දීමට කටයුතු කරනවා රාජ්‍යමති නිරෝෂන් පෙරේරා විදුලි බල මණ්ඩලය ගැන පරීක්ෂණයක් ඉල්ලයි පිටකොටුවේ වෙළඳ සැලක් ගින්නෙන් වෙනසේ මතින් නිදහස් රටක් අනාගත පරපුරට උරුම කර දීම වෙනුවෙන් මද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා කැපවන බවට රටම එක්ව බක් මහදිවුරුම අද සිදු කළා. එහි ප්‍රධාන උත්සවය පැවැතුනේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද ඊට එක් වුණා. මතින් නිදහස් රටක් වෙනුවෙන් කැපවන බවට වන බක්මහා දියුරම සිදු කෙරුණේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී කථානායක කරූ ජයසූරිය මහතා සහ පක්ෂ විපක්ෂ මැති අමතිවරුන් රැසක් ඊට එක්ව සිටියා ආගමික නායකයන් ඇතුළු විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක් වුණා බක්මහා දියුරම ලබා දීම ආරම්භ වූයේ පෙරවරු 8:30යි මතින් නිදහස් රටක් අනාගත පරපුර වෙත උරුම කර දීම වෙනුවෙන් මද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන සාර්ථක කර ගැනීමෙහිලා තබා මද්‍රව්‍ය භාවිතයෙන් වැළකෙන බවට එහිදී ප්‍රතිඥා ලබා දුන්නා ඊට ගොදුරු වන් මද්‍රව්‍ය භාවිතයෙන් මුදා ගැනීමට පියවර ගන්නා බවටත් ඊට අදිෂ්ඨානශීලීව කැපවන බවටත් මෙහිදී සියලු දෙනා ප්‍රතිඥා ලබා දුන්නේ මීට අමතරවයි විද්‍යුත් මාධ්‍ය ඔස්සේ මෙම වැඩසටහන සජීවීව විකාශය කෙරුණු අතර ඒහා සමගාමීව තම ආයතනවල සිට රාජ්‍ය සේවකයන් පොදු ජනතාව සහ පාසල් දරුවන්ද බක්මහා දියුරුමට එක් වුණා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මග පෙන්වීමෙන් ක්‍රියාත්මක මතට එරෙහි වැඩපිළිවෙල සියලු අංශවල සහයෝගයෙන් ශක්තිමත්ව බලගැන්වීම ජනාධිපතිතුමාගේ අරමුණයි දකුණු ආසියාවේ නවීනතම අධ්‍යාපන ක්‍රමය රට තුල ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා මිලාකිරිය ශාන්ත පාවුල බාලිකා විද්‍යාලයේ පැවති උත්සවයකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ නවීකරණය කළ ප්‍රධාන ශාලාව හා පරිපාලන ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා අමාත්‍යවරුන් වන අකිල විරාජ් කාර්යවසම් හා රවි කරුණානායක යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා විද්‍යාලයේ 2017 වසරේ දක්ෂතා දැක්වූ සිසුවියන්ට ත්‍යාග ප්‍රදානය කිරීමද අග්‍රාමාත්‍යවරයා අතින් සිදු වුණා ගණිතාංශයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ ජිනලි රන්මා පෙරේරා ශිෂ්‍යාවට විදුහල්පතිනි ජේ සුමේධා ජයවීර අභියෝගතා කුසලානය හා ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමේ බ්‍රිතාන්‍ය ශාඛාව මගින් මුදල් පරිත්‍යාගයක් ලබා දීමද මෙහිදී සිදු වුණා අද අලුත් තාක්ෂණයක් ඇවිල්ලා තියෙනවා. ඒ තාක්ෂණය අපේ අධ්‍යාපන වැඩිලා තියෙනවා. අපේ කම්පියුටර් යන්ත්‍රෙ, iPad එකේ විවිධ ටැබ් තියෙනවා. ඊමේල් කරනවා. අපි අලුත් යුගයකට යන්නේ. ඒකේ අධ්‍යාපනය ලබා ගන්න පුළුවන්. ලෝකයන් එතෙන්ට ස්මාර්ට් යුගයකට. මේ ස්මාර්ට් යුගය තව අවුරුදු 10කින් වෙනත් යුගයක් බවට පත් වෙයි. ඉතින් අපි දැන් ස්මාර්ට් අධ්‍යාපනයට යන්නේ. අපිට ඕනේ ඇත්ත වශයෙන්ම දැනුවත් ශ්‍රම පිරිසක්. අපි හැම වෙලෙම දකුණු ආසාවේ නවීන අධ්‍යාපන ක්‍රමයේ ක්‍රියාකරන භෞතික සම්පත් පවණක් නෙමෙයි මානව සම්පත වෙන්නේ. විදුහල්පතිවරු 4000ක් අපි බඳවගෙන තියෙනවා. දේශපාලනේ බිඳුවක්වත් දාන්නේ නැහැ. අපිට ඕනකම තියෙන දශක ගණනාවක් අනාගතය ගැන කල්පනා කරලා ඒ වෙනස්කම් කරන්න. දැනුම පදනම් කරගත් සමාජයක් බිහි කරන්න අපිට ඕනකම තියෙනවා. ආචාර්ය මණ්ඩලයේද ශිෂ්‍යාවන් හා දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අයවැයට ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ ස්ථාවරය පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපතිතුමා සහ විපක්ෂ නායකවරයා ඇතුළු පක්ෂ නියෝජිතින් සමග සාකච්ඡාවක් හෙට පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කළා. කාරණා ගණනාවක් සම්බන්ධයෙන් තමයි මේ සාකච්ඡාව අධිකරු ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් පැවැත්ුනේ ප්‍රධාන වශයෙන්ම අපි අයවැයට විරුද්ධයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට ඒ වගේම තාක්ෂණික ගැටලු කීපයක් තියෙනවා
ඒ පිළිබඳව පුළුල්ව සාකච්ඡා කළ යුතුව තිබෙනවා. ඒ නිසා හෙට දවසේ පස්වරු 4ට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙත් ඒ වගේම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙත් මූලිකත්වයෙන් පාර්ලිමේන්තුවේදී අපි විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස් වෙනවා. ඒදී සාකච්ඡා කරලා අපි තීන්දුවක් ගන්න බලාපොරොත්තු වෙනවා. මද්‍රව්‍ය බැඩලීම වෙනුවෙන් ජනාධිපතිතුමාගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා. ජනාධිපතිතුමා සම්පූර්ණම රාජ්‍ය නිලධාරීන්ට ඒ කටයුතු කරන සියලු අංශ වලට අවශ්‍ය ශක්තිය ලබා දුන්නා විතරක් නෙමෙයි ප්‍රතිපත්තිමය රාමුව විශේෂයෙන්ම නීති පද්ධතිය තුළ ඒවා වෙනස් කරමින් ඒ වගේම මද්‍රව්‍ය සම්බන්ධව සොයා බැලීම් කරන නවීන තාක්ෂණ උපකරණ රටට ලබා ගනිමින් මානව සම්පත ශක්තිමත් කරමින් ඒ අයට අද නායකත්වය ලබා දෙමින් විශාල කාර්යභාරයක් මේ වෙනකොට කරමින් ඉන්නවා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ ගෞරවය උපහාරය මේ වෙලාවේ අතිගරු ජනාධිපතිතුමාට පුද කරන්න ඕනේ. අද රටේ සමස්ත ජනතාවම දේශපාලන ભેදයෙන් තොරව අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගෙන යන්නා වූ වැඩපිළිවෙල පිළිගන්න. මේ වැඩපිළිවෙල තියෙනවා ප්‍රතිපත්තිය. මේ වැඩපිළිවෙල තුල තියෙනවා ඉදිරි දැක්ම. මේ වැඩපිළිවෙල තියෙනවා ඉදිරි අනාගතයට රට ආරක්ෂා කරන වැඩපිළිවෙල. විදුලි බලාකාර ආශ්‍රිතව ඇති ජලාශවල ජල මට්ටම අඩුවීම ගැන පරීක්ෂණයක් පැවැත්විය යුතු බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසනවා. අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ පිළිබඳ අදහස් පළ කළා. මතවාද වලින් විදුලි බල මණ්ඩලයත් එක්ක හබ කරන එක නෙමෙයි මේ අවස්ථාවේදී කරන්න ඕනේ. විදුලි බලාගාර ස්ථාපිත කරන්න දෙන්නේ නැති සියලුම නිලධාරීන්ව වෙනාංශ වලට මාරු කරලා මේක කරන්න පුළුවන් කණ්ඩායමක් දාගෙන අපේ රට ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් පීඩනයකට පත් නොකර මේ විදුලි බලය අත්‍යවශ්‍ය සේවාවක් හැටියට සලකලා නැවත ඉතාම ඉක්මනින් මේක ස්ථාපනය කරන එක තමයි වැදගත් වෙන්නේ. මම මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා අපේ जल विदुली बलागार आश्रितव तीयन जलाशवल जल मट्टम अडुवेला तीयन हटी गेन परीक्षण पवत्तन कौरारी विसिन हितामता मे जलाशवल तीयन वतुर अडुकराद नेत्तन नियंग्या खिंदा अडुनाद केला अपेट बलागांड फुलो තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු බැවලි කර්මාන්ත කඳුරට නවගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු මෙහිදී අදහස් පළ කළා. වතුකම් කරුව වෙනුවෙන් පර්චස් 7ක් ලබා දීමේ වැඩසටහන දැන් ඉස්සරහට ගෙනියන්න ඉතාම ශක්තිමත් වැඩපිළිවෙලක් තිබීම ගැන අපි සතුටු වෙනවා. ඒ වතුකම් කරුවන්ට පර්චස් 7 දෙනකොට ඉඩම් අමාත්‍යාංශය සාකච්ඡා කළ පුතුමාලාගේ සමග අපි සින්නක්කර ඔප්පුව දෙන්නටත් දැන් ආරම්භ කරලා තියෙනවා. වියදම් පාලනයේ විලුත්ෙන් ලාභදායක ආයතන බවට ශ්‍රී ලංකා තැපැල් පරිවර්තනයේ ක්‍රීමට බලාපොරොත්තු වෙනවා. තැපැල් සේවා තුල ට්‍රැක් ඇන් ට්‍රේස් ई कार्ड वेणी नव सेवा हन्वा दीमट कलुदु करनो त्रिपल कार्यालय सन्हा आकर्षणीय नव मुनवर की लबा दीमट योजना कर दीबनो දැන් අපි ප්‍රතිපත්තියක් වශයෙන් තේ මණ්ඩලයෙන් තමයි තේ ශේෂ්ත්‍රය රෙගුලාසි කරන්නේ. නමුත් තේ මණ්ඩලය පොලිසියක් නෙවෙයි. මෙම ශේෂ්ත්‍රෙම්ම යම්කිසි විසඳුම් ලබා දිය යුතුයි. එම නිසා මේ සීනි ප්‍රශ්නය ගැන මම සතුටුයි කියන්නේ ඒ සීනි ප්‍රශ්නයට අපි දැන් තේ පරිශ්‍රණ ආයතනයෙන් බේස්ලයින් එකක් හදලා ඉතාමත් දැඩි ලෙස අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ආණ්ඩුව තමයි අපි ජනතාවට පර්චස් 7ක් දීලා ගෙවාල දාන්න දීලා මේ පළවෙනි වතාවට 2015 කැබිනට් පත්‍රිකා දෙන්නේ ක්‍රියලමත්තුමා. වෙන කවුරු දෙන්නේ නැහැ. දැන් මේ වැඩසටහන යනකොට මුගක් ඇටිර කෙක්කුම තියනේ. ඒක කරා මම කරන්න දෙයක් නැහැ. මේ මම ඉතිහාස බලනකොට මම වතුකර ඉපදිලා ජනතාවගේ ජීවත් වෙච්ච කෙනෙක්, ඒ අමාරු දන්න කෙනෙක් මට දන්නවා ඒගොල්ලෝ කොහොමද වැඩ කරන්න ඕනේ කියලා. අපි මොන මේ ප්‍රතිපල ඔක්කොම හම්බ වෙනවා ඉදිරි මෙතිවරණ කාලේ. ඒක නිසා කවුරුද කලබල කලවලන්න ඕනේ. ऋजु विदोष आयोजन इहलनेन्वीम सदा अवश्य कटेतु सिदुकरण बव नियोच्चमात्य नलिन बंडार महता पवस्सनवा अपनयन करुवान्गे हमोटेक विमिन नियोच्चमात्यवर्या मेबव किया सिटिया අපනයන කරුවන්ගේ 18 වෙනි හමුව අපනයන සංවර්ධන මණ්ඩල ශ්‍රවණාකාරයේදී පැවැත් වුණා. අපනයන කරුවන් රාජ්‍ය ආයතන නියෝජිතයින් මෙන්ම වාණිජ හා කර්මාන්ත මණ්ඩල නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියා. අපනයන කරුවන් මුහුණ දෙන ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීම කෙරෙහි මෙහිදී අවධානය යොමු කෙරුණා. අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිනි ඉන්දිරා මල්වත්ත මහත්මිය ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. නාමල් රාජපක්ෂ මහත්මයාට බැරුව ගියා වරායක් හැදුවට උපාය මාර්ගිකව කොහොමද ඒ වරාය ආශ්‍රිතව
කර්මාන්තකරණය කරන්න කියන වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. හැබැයි අපිට පුළුවන් වුණා උපාය මාර්ගිකව මේ වරාය දියුණු කරන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න. මේ කර්මාන්තශාලා හම්බන්තොට ඉදි වෙලා අවසන් වුණාට පස්සේ ඒගොල්ලන්ට ගමට යන්න බැරි වෙනවා. ඒකයි වෙන තත්ත්වය. අපේ ඉලක්කය තමයි 2019 දී ඩොලර් බිලියන 3ක විදේශ ආයෝජන ලබා ගන්න. 1978 ඉඳන් මේ දක්වා අපි රටක් විදිහට ලබාගෙන තියෙන ඍජු විදේශ ආයෝජන ඩොලර් බිලියන 17.1. ඒ ඉලක්කය අපි තවදුරටත් වර්ධනය කර ගැනීම තමයි බලාපොරොත්තුව. තෙල් පිරිපහදුව ඩොලර් බිලියන 3.85ක ආයෝජනයක් ඉදිරි මාස 2 3 ඇතුළත බලාපොරොත්තු වෙනවා. ත්‍රිකුණාමල ප්‍රදේශයේ ඩොලර් බිලියන 1ක වාණි කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන්න. විශේෂයෙන් ඍජු විදේශ ආයෝජන වැඩි ප්‍රමාණයක් මේ වසර තුලත් ලබන වසර තුලත් රටට ගෙන්න ගන්න පුළුවන් වටපිටාව නිර්මාණය කර ගන්න පුළුවන් වේ කියලා. රුපියල් මිලියන 30ක මුදලක් අවභාවිත කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමා රාජපක්ෂ මහතා ඇතුළු පිරිසට එරෙහිව පවර ඇති නඩුවේ වැඩිදුර විභාගය ලබන ජූනි මාස 8 වනදාට කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළා. ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගම වෙනත් සමාගමක් සමග කළ ගනුදෙනුවකදී අයිතලෙස මුදල් උපයා ගැනීමක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණ පනත යටතේ නීතිපතිවරයා නඩුව පවරා තිබුණා. නාමල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට සහභාගී වීමට අවසර දෙන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කළ කරුණු සලකා බලමිනුයි විනිසුරුවරයා මෙම තීන්දුව ලබා දුන්නේ. අයිතලෙස ඉබේ රුපියල් මිලියන 30ක මුදලකින් හෙලෝකෝප් ආයතනය මිලදීගෙන ඇති බවටද නීතිපතිවරයා චෝදනා කරනවා. විත්තිකරුවන්ට සහ සාක්ෂිකරුවන්ට ලබන 8 වනදාට අධිකරණයේ පෙනී සිටින ලෙසද නියම කෙරුණා. රුපියල් ලක්ෂ 355ක මුදලක් අල්ලස් වශයෙන් ලබා දීමේ සහ ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු දෙදෙනාට එරෙහි නඩුව කොළඹ මහාධිකරණයේදී අද විභාග කෙරුණා. මහාධිකරණ විනිසුරු ශශි මහේන්ද්‍රන් මහතා ඉදිරියේ නඩුව විභාගයට ගැනුණේ ලබන 29 වනදාට යෙදී ඇති නඩු විභාගය ජුනි මාස 28 වනදාට කල් දමන ලෙස එහිදී ඉල්ලීමක් කෙරුණා. ඒ අනුවයි නඩුව එම දිනට කල් තැබීමට නියෝග කළේ. විත්තිකරුවන්ට එරෙහි වාදි චෝදනා 47ක් යටතේ අල්ලස් කොමිසම කොළඹ අධිකරණයේ නඩු පවරා තිබෙනවා. නඩුවේ අනෙක් විත්තිකරුවන රත්න ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්වාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා අවස්ථා 7කදී මුදල් ලබාගෙන නැති බවටයි නීතිපතිවරයා චෝදනා ගොනු කර තිබෙන්නේ. පුද්ගලින් 11 දිනක අතුරුදන් කිරීමේ සිද්ධියේ සැකකරුවෙකු වන හිටපු නාවික හමුදා ලුතිනල් කමාන්ඩර් චන්ද්‍රප්‍රසාද් හෙට්ටිආරච්චිට සැඟව සිටීමට හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ආධාර අනුවර ලබා දී ඇති බවට තහවුරු වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. සැකකරු නාවික හමුදා මූලස්ථානයේ සිටි බවටත් ඉන් පිටතට නොපැමිණෙන ලෙස ඔහුට උපදෙස් ලබා දී තිබූ බවත් පරීක්ෂණවලදී හෙළි වූ බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ. නාවික හමුදා පොදු අරමුද රුපියල් ලක්ෂ 5ක මුදලක් චන්ද්‍රප්‍රසාද් හෙට්ටිආරච්චිට ලබා දීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙන බවද මෙහිදී හෙළි කෙරුණා. ජනාධිපති මද්‍රව්‍ය නිවාරණ ඒකකයේ සහ මාධ්‍ය අංශයේ එක්ව මද්‍රව්‍ය නිවාරණයේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් කොටුව දුම්රිය ස්ථානයේ අසලදී පැවැත්තුවා. මද්‍රව්‍ය උවදුරේ භයානක ප්‍රතිඵල පිළිබඳ ජනතාවට කරුණු අවබෝධ කර දෙමින් සහ ඒ පිළිබඳ නාට්‍යානුසාරයෙන් රඟ දක්වමින් මෙම වැඩසටහන පැවැත්වුණා. මද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළ වුණා. එල්ලුම්ගහ දක්වා ගෙනියන්න ඕනේ කියලා ගෙනාවා. ඒ නිසා මම ඒ නායකත්වය ගැන ඇත්තටම ගොඩක් ආඩම්බරෙන් කියන්න ඕන. ඉස්සර තිබුණට වැඩිය දැන් ඇත්තට මද්‍රව්‍ය දිගින් දිගටම අල්ලනවා. ඊට අමතරව දැන් අර පිට රටින් අල්ලලා පිටුහල් කරන කට්ටියක් දැන් එයාපෝට් එකේදී අල්ලනවා. මේ වෙනකන් සාමාන්‍යයෙන් නිසි වැඩපිළිවෙලක් තිබුණේ නැහැ මද්‍රව්‍ය නිවාරණයට. ඒ රටේ දරුවන්ගේ තරුණ පරපුරේ අනාගත වෙනුවෙන් ඉතා හොඳයි වැඩසටහන. මත විරාමයක් දැන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය අනුරාධපුරයේදී හා යාපනයේදී පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. තවත් ව්‍යාපෘති කිහිපයකටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. ව්‍යවසායිකයින් ලක්ෂයක් බිහිකොට එමගින් ජාතික නිෂ්පාදනයේ ඉහළ නැංවීම හා අපනයනය වර්ධනය කර ගැනීමේ අරමුණ ඇතිවයි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාවට නංවා ඇත්තේ. එහි පළමු ප්‍රදර්ශනය මොනරාගලදී පැවැත්වුණා. රජයේ 2025 දැක්ම යටතේ දෙවන ප්‍රදර්ශනය අනුරාධපුරයේද තුන්වැන්න යාපනයේද මැයි හා ජූනි මාසවලදී පැවැත්වීමට නියමිතයි. ඊට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළා. උතුරු නැගෙනහිර ප්‍රදේශවල සුබසාධක මධ්‍යස්ථාන 25ක අවතැන් පවුල් 577ක් ජීවත් වෙනවා.
ඉන් පවුල් 381ක් ඉඩම් අහිමි පවුල් ලෙස හඳුනාගෙන ඇති අතර ඔවුන්ට යාපනයෙන් ඉඩම් කට්ටි ලබා දීම අසීරු වී තිබෙනවා. පුද්ගලික හිමිකරුවන් වෙතින් ඉඩම් මිලදීගෙන එම පවුල් යලි පදිංචි කරවීමට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වුණා. සාක් හස්ත කර්මාන්ත සංවර්ධන මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. මෙම ගම්මානය පිහිටුවීමෙන් සාක් කලාපයේ අඩු ආදායම්ලාභී කලාකරුවන්ගේ සුබ සාධනය ඉහළ නැංවීමට අවශ්‍ය සහාය ලබා දීම අපේක්ෂාවයි. උමාවය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන උමගේ ඇති වූ ජලකාන්දුව නිසා බලපෑමට ලක් වූ නිවාස හිමියන්ට සහන සැලසීමට රජය තීරණය කර තිබෙනවා. එම නිවාස හිමියන්ට පදිංචිය සඳහා විකල්ප ඉඩම් ලබා දෙන තෙක් දැනට ලබා දෙන මාසික නිවාස කුලිය දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලය මීට පෙර අනුමැතිය ලබා දී තිබුණා. ඒ අනුව ඔවුන්ට එම දීමනාව තවත් මාස 3කට දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. පිටකොටුව තුන්වන හරස් වීදියේ වෙළඳ සැලක ඇති වූ ගින්න මෙවන විට සම්පූර්ණයෙන්ම නිවා තමා තිබෙනවා. सेल्लम बड़ु हा विसितुरु बड़ु वेलंद सलकाई गिन्न हट गत्ते गिन्निन वेलंद सलेट दैडी अलाबहानी सिदुवु अतर गिनिनिवन रत तुनक गिन्न निवीम सदहा योदवाती बुना गिन्न असद तिबु वेलंद सल वेलेट द पैतिरयाम वेलक वीमट गिनिनिवन बटेन दैडी परिश्रम्याग दराती बेनवा බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරියට හා දෙමෝදර රෝහලේ ස්ථානභාර වෛද්‍යවරයාට ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා තම කාර්යාලයට කැඳවා බැනවැදුණු බව කියන සිද්ධියට විරෝධය පළ කරමින් ඌව පළාතේ සියලුම වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළා. බදුල්ල නගරයේ වෙත පැමිණි ඔවුන් උද්ඝෝෂණයක්ද පැවැත්වුවා. රෝගීන් අපහසුතාවට පත්වීම සම්බන්ධයෙන් ප්‍රධාන අමාත්‍යවරයා වගකිව යුතු බවයි ඔවුන් චෝදනා කරන්නේ. වතු කම්කරු දිනක වැටුප ඉහළ නැංවීම සඳහා ඔවුන්ගෙන යන අරගලයට සහාය දක්වමින් දහසක් එක්ක ජීවිතය දෙන්න යන තේමාවෙන් බත්තරමුල්ල දියත උයන ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වුණා. වෘත්තීය වේදීන් කලාකරුවන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. හුඹස් බැඳ තිබූ තාවකාලික මඩුවක පාත්තාගෙන ගිය පුත්තලම මදුරන් කුලිය වේලාසියේ පාසලට ITN ප්‍රවෘත්ති අංශයෙන් නව පාසල් ගොඩනැගිල්ලක් ලබා දීම හෙට සිදු කරනවා. ඒ පිළිබඳ මේ වර්තාවගෙන එන්නේ වජිර පෙරේරා. ඔබට මතක ඇති මීට මාස කිහිපයකට පෙර මෙම ස්ථානයේ සිට අප සංවේදී ප්‍රවෘත්තියක් පළ කළා හුඹස් බැඳි තක්සලාව නමින්. එම ප්‍රවෘත්තියට පාදක වුණු ගරා වැටුණු කටුමැටි පාසල් ගොඩනැගිල්ල වෙනුවට අද ශක්තිමත් පාසල් ගොඩනැගිල්ලක් බිහි කිරීමට අපට හැකි වුණේ අප ස්වාධීන රූපවාහිනිය නර්බන සංවේදී හදවත් ඇති සහෘද ප්‍රේක්ෂක හිතවතුන්ගේ ශක්තියෙන්. මෙම හුඹස් බැඳි තක්සලාව පිළිබඳව අප ප්‍රවෘත්ති තුළින් විකාශය කිරීමත් සමග එම පාසලට උපකාර කිරීමට බොහෝ දානපතින් ඉදිරිපත් වුණා. ඔවුන්ගේ සහාය ඇතිව පාසල් සංවර්ධන සමිතියේ මෙහෙයවීමෙන් ITN ප්‍රවෘත්ති අංශය වේලාසිය පාසලට නව ගුණනැගිල්ලක් ඉදිකිරීම ආරම්භ කළා. එම ගුණනැගිල්ලේ ඉදිකිරීම මෙවන විට අවසන් අදියරේ පවතිනවා. හෙට දිනේදී උත්සවාකාරයෙන් පාසල් ගුණනැගිල්ල සිසු අයිතියට පත් කිරීමටයි සූදානම් වන්නේ. විවිධ දුෂ්කරතා මැද අකුරු කරන මේ පාසලේ දරුවන්ට නව ගුණනැගිල්ලක් ලැබීම මහත් වාසනාවක්. විදුහල්පති තිස්ස විජේසිංහ මහතා ප්‍රකාශ කළේ මෙය මාධ්‍ය ආයතනයකින් ඉටු කරන කාර්යයටත් එහා ගිය දැවැන්ත සමාජ සත්කාරයක් බවයි. එමින්ම හෙට දිනේදී පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමට සමගාමීව පාසලේ පුස්තකාලයට අවශ්‍ය පොත්පත් පරිත්‍යාග කිරීම, පාසල් දරුවන් වෙනුවෙන් අක්ෂි සායනයක් පැවැත්වීම ආදී වැඩසටහන් රසක් ක්‍රියාත්මක කරනවා. මේ අතර මදුරන් කොළිය ප්‍රදේශයේ අසරණ පවුලක් වෙනුවෙන් ITN ප්‍රවෘත්ති අංශය ඉදිකළ නව නිවසද එම දරු පවුල වෙත පරිත්‍යාග කිරීම මීට සමගාමීව සිදු කරනවා. එම නිවස ඔවුන් වෙත ලබා දීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට අවසන් වයි තිබෙන්නේ. පවතින වියලි කාලගුණ තත්වයේ හේතුවෙන් පවුල් 29,088ක් පමණ පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. බෞසර් යොදා ගනිමින් ජල ගැටලුව විසඳීමට අඛණ්ඩවම කටයුතු කරන බවද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරනවා. දෙවෙනිට බලපෑති වියලි සහ උෂ්ණාධික කාලගුණ තත්ත්වයේ හේතුවෙන් ප්‍රදේශ රසක ජනතාව පීඩාවට පත්ව සිටිනවා. ජල බූලාශ්‍ර සිඳියාව නිසා පානීය ජල ගැටලුවට මුහුණ පා සිටින ජනතාව සඳහා බෞසර් මගින් ජලය ලබා දීමට මේ වන විට කටයුතු කරනවා.
මේ අතර මාතෘ දිස්ත්‍රික්කයේ ජල මූලාශ්‍ර බොහෝමයක ජලයේද අවම මට්ටමකට පත්ව තිබෙන බව අප වාර්තා කර සඳහන් කරනවා. කඹුරු පිටිය, ඇල්ලවෙල, අකුරැස්ස, ලේන බටුව ආදී වැව්වල ජල ප්‍රමාණය ශීඝ්‍රයෙන් අඩු වෙමින් පවතිනවා. වීහා තේවගා වැතුළු බෝග වගාවන්ද මේ හේතුවෙන් හානියට පත් වෙමින් තිබෙන බවයි වාර්තා වන්නේ. දැන් ව්‍යාපාරික පුවත්. Endurance Karting Challenge 2019 පසුගියදා පැවැත්වුණා. ඒ බණ්ඩාරගම ශ්‍රී ලංකා කාර්ටින් සර්කිටේදී මේ රට ආයතනික ක්ෂේත්‍රයේ සමාගම් රැසක් මේ සඳහා ඉක්වුණා. කණ්ඩායම් 20කගේ සහභාගීත්වයෙන් පැය 3ක Endurance තරගයක් ලෙසයි ඒ පැවැත්වුණේ. තරගයේ ප්‍රධාන අනුග්‍රාහකයා වූයේ වර්ත් ලංකා පෞද්ගලික සමාගමයි. KTM ශ්‍රී ලංකා සහ Bajaj Kyoot මෙහි සමානුග්‍රාහකයන් ලෙස කටයුතු කළා. Spring and Summer නව ප්‍රදර්ශනාගාරය ගාලුපාරේ අංක 422 දරන ස්ථානයේදී විවෘත කෙරුණා. ඒ Spring and Summer 6 වන ශාඛාව ලෙසයි. සුදු වර්ණයට පවණක් සීමා නොවී නවීන විලාසිතාවලින් යුත් වර්ණ ඇඳුම්ද Spring and Summer නව ශාඛාවලින් මිලදී ගැනීමේ හැකියාව පවතින බව එහි කළමනාකාර අධ්‍යක්ෂ ශ්‍යාමලී ගුණවර්ධන මහත්මිය මෙහිදී සඳහන් කළා. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දුරකථන සේවා සමාගමක් වන ඩයලොග් ආසියාටා සමාගම ප්‍රථම වරට 5G තාක්ෂණයෙන් බලගැන් වූ නව්‍යතා රසක් එළි දැක්වුවා. ඒ එම සමාගමේ ප්‍රධාන පාරිභෝගික සේවා මධ්‍යස්ථානය වන ඩයලොග් අයිකොනික් හිදී නව්‍යතා රසක් සමග ගිගාබයිට් 3ක් දක්වා දත්ත සම්ප්‍රේෂණ වේගයක් අත්දැකීමටද ඩයලොග් පාරිභෝගික ඔබට දැන් අවස්ථාව තිබෙනවා. දැන් මද විරාමයක්. කාලගුණ තොරතුරු ගෙනෙන්නේ තාරකා විජේවංශ. හෙටදාසේ කාලගුණයේ පිළිබඳව අවධානය යොමු කරන විට දෙවන ඌව සහ මධ්‍යම පළාත්වලටත් ගල් මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට පසුව දෙකෙන් පසු වැසි හෝ ගෙගොරම් සහිත වැසි ඇති විය හැකි. ගෙගොරම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවලට තාවකාලිකව තද සුළං නැතිවන අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්න ලෙස කාලගුණ විද දෙපාර්තමේන්තුවේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දෙවන සසු පළාත්වලට ප්‍රධාන වශයෙන් පවතින්නේ වැසි රහිත කාලගුණ තත්ත්වයක්. දෙවන වටා මොහොත ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු කරන විට දෙවන වටා මොහොත ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් පවතින්නේ වැසි රහිත කාලගුණ තත්ත්වයක් බවයි කාලගුණ විද දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. සුළං හමාරණය නිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව නතර සුළඟ වේගය 5 කිලෝමීටර 10ත් 20ත් අතර ගයා ගන්නවා. දනවදානේ හෙට දවසේ ප්‍රධාන නගර කිහිපයකට බල පැවතිය හැකි කාලගුණ අනාවැකිය වෙත. මේ සමගින් 19 රාත්‍රියේ ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk